නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ අත්තානං චේතියං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ෂිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පණ්ඩිතෝති ශ්‍රද්ධා බුද්ධ සම්පන්නින්වත් ධර්මසේ ධර්ම දේශනාව සඳහා ධම්මපදයේ කොටමුයි මාතුකාපාඨයක් කතාවක් අපි ඉස්සරහින් කියාගත්තේ ඒක ධම්මපදයේ අස්වර්ගයේ සංග්‍රහ ලක්ෂණ ගාථාවක්. ඒකෙදී ගාථාවේ අර්ථය නැත්නම් සර්වච්ඡන් වහන්සේට මේ ගාථාව දේශනා කරන්නට හේතු වෙච්ච නිදානිය නැත්නම් පසුවිමට යන්නේ ඉස්සර වෙලා ගාථාවේ තේරුමට යන්නේ ඉස්සර වෙලා ඒකේ පසුබිම නිදානිය ගැන බැලුවොත් විචිත්‍ර කතාවක් තමයි මුල් වෙලා තියෙන්නේ සිද්ධියක්. ඒ සමචන්ස වැඩ ඉන්න කාලේ ජීවමාන ධර්මාන කාලේ බෝධිරාජ කියලා කුමාරයෙක් ඉඳලා තිනා. ඒ කුමාරයා තමයි තිබුණු විශාල ධනයක් ඉඳන් කළ ඉතාම වටිනා කුමාරක නැති වර්ගයේ හොඳම නිර්මාණ ශිල්පයකට අනුව ගයක් හදලා තියෙනවා. ඒකේ හදුවාම ඒක ගුරු ලෙක්කහසේ ඉඳලා පොළොවට පාත් වෙන වගේ ස්වභාවයක් හැඩයක් ජීවිතේ තිබිලා තියෙන්නේ. ඒකට මේ කෝකනද කියලා නමකුත් දාලා ඉතින් මේ කුමාරයා එවැනි නිවසක් තවත් නොහදන්න ඒ නිර්මාණ ශිල්පියා මරන්න සැලසුම් කළා. පස්සේ නිර්මාණ ශිල්පියා කුමාරි පණිවිඩ දැනගෙන එයා බේරිලා ගිය කතාවකුත් තියෙනවා. ඒක හැබැයි මේ ගාථාවේ පසුවිමට ඉස්සර අදාළ නැහැ. අටුවාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේ හොඳ නිර්මාණයක් කරපු හැම කෙනාම එක්ක අතපය කපලා එක්ක ඇස් සම්ද කරලා තවත් තීජාති නිර්මාණයක් තවත් නොකරනද කටයුතු කරන බවක් ඒ කාලේ තිබිලා තියෙන එක අදත් තියෙන දෙයක්. කෙසේ නමුත් ඊට පස්සේ මේ කුමාරයා බුදුජානක මහසත් ආරාධනා කරනවා මේ ගෙට ගෙවැදීමේ කටයුත්ත සලකුණු කරමින් බුදුජානකගේ දානයකට වඩින්නේ කියලා. කොහොමඩක්වත් මෙයා ඊට කලිනුත් බුදුන් සරණ ගිය නැත්නම් සීතරම සමගියෝ පාසක කෙනෙක් වග කතා කරුස්සී සඳහන්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ උද මහන් තලාවේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට ආසන පනවලා පහළ පඩිකල පානුවේ ඉඳලා හිත පවඩයක් කියලා කිව්ලා තියෙනවා. එළනකොට මෙයා අදිස්ථාන කෙරුවලු මට දරු සම්පතක් තියෙනවනම් සර්වචනාංශේ පාවඩේ උඩ බලීය. කෙසේ නමුත් ඒ පාවඩේ ළඟට ගිහිල්ලා සර්වචනාංශේ ඒකට අඩිය තියන්නේ නැතුව නතර වෙනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වෙලා ඒ බාධාව මොකද්ද කියලා අහනකොට පාවඩේ අයින් කරන්න කියලා සර්වචනාංශේ වැඩම කරලා සාසන වැඩ ඉඳලා දානි වරන්දරුවට පස්සේ මේ බෝධි රාජකුමාරයා ළඟට ආනවා. ස්වාමීන් වහන්සේ බම අම්මගේ බඩේ ඉඳද්දිත් එක කැටලයක් අම්මා මං වෙනුවෙන් හිතන්න ගන්න සමාදම් වෙලා කියලා. මම පුංචි කුමාරයෙක් කාලේ සමාදම් වෙලා කියලා. මම වැඩිමාල් වුණාට පස්සේ හිතන්න සමාදම් වෙලා කියලා. ඇයි මගේ පාවඩේ උඩින් වැඩි නැති කියලා. ඊට පස්සේ බුදුචාන් වහන්සේ අහලා කියනවා මේ පාවඩේ එවෙනකොට මොනවාගේ අධිෂ්ඨානයක් නැත්නම් මොනවාගේ ප්‍රාර්ථනාවක් ඇතුළත පාවඩේ ඉන්නේ කියලා. එතකොට කුමාරයා එහෙම කළා කියනවා මට දරු සම්පත නැහැ. සින්දා දරුවචනන්ත මේ පාවලිය උඩ වැඩියෝ ඒකෙන් මේ දරු සම්පතක් තියෙන බවට ඉඟියක් කරන මිසක් වෙයිය. එතකොට සර්වඥන් සඳහන් කළා කියනවා මේ කර්ණ දෝෂයක් නිසා දරු සම්පත් නැහැ. ඒක නිසා මේ ප්‍රාර්ථනා කළ කමනේ ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒක සඳහා අදාළ පින එනත්තම් මහිමේ තියෙන්න ඕනේ නැත්තම් දරු සම්පත් ලැබෙන්නේ නැහැ කියලා. ඒකට ඒ කුමාරයා දැනගන්න කැමති වෙනවා මොකක්ද සාධමේ දරු සම්පත් නැතිවීමට හේතුව. ඒකට එක හේතුවක් වෙන්නේ නැති මේ
මාලිගාව හදපු කොකරද කියන මාලිගාව හදපු වඩුවත් මරණ තරමට මේ පුත්කලයා එකමැත්තකින් හරින මන්නක අනිපච්චන සවචනාසත් දන් දෙනවා ගෙට ගෙවද්ද ගන්න. ඒ වගේම ඊට ඉස්සර භවයකදී මේ මෙයාගේ කුමාරිකාවක් මෙයත් නැවුනඳල යද්දී නැවක් තමන් යන නැව පෙළවිලා ඒගොල්ල ගසාගෙන ගිහිල්ලා තියෙන ළඟ තියෙන දූපතකට ඒක කුරුළු දිවෙන්නා. ඒක ඉඳලා තින්නේ කුරුළු විතරයි. ඉතින් මේ දෙනාගේ ඉතුරු ජීවිත කාලේ ගත වෙලා තින්නේ දූපතේ මුළු ජීවිත කාලය පුරාවටම ඒ කුරුල්ලන්ගේ බිත්තර සම්බගන කාලෙම ජීවත් වෙනවා. ඉතින් ඒක නිසා ඒ කරපු අකුසලයට ලැබිච්ච විපාකයක් තමයි මේ දරුවන් නැතිවීම කියන එක සර්වඥාන්සේ සඳහන් කළා කියනවා. යම් කිසි කෙනෙක් අත්තානං චේති අඤ්ඤඤා තමන්ගේ ආත්මයට ප්‍රිය නම් තමන්ට සුභ සිද්ධිය කැමති නම් අර්ථ කුසලයේ කැමති නම් තමන්ට තමන් අනුකම්පා කරනවා නම් ජීවිතේ තුන් යාමේ එක්තරා යාමේකදීවත් තමන් හික්මෙන්න ඕනේ. එහෙම හික්මුනේ නැත්නම් මුළු ජීවිතයම මේ ආත්මෙදිත් මතු ආත්ම බලකත් ඒක නාට නොහික්ම වීම නිසා තමන්ටම තමන් හිත කරගත්ත තමන්ට තමන් අනුකම්පා නොකරගත්ත තමන්ගේම අත්ත කුසලයේ අත්ත සීතිය නොකරගත්ත කෙනෙක් බාටපත් වෙනවා. ඒක නිසා කෙනෙක් අදිෂ්ඨාන කරගන්න ඕනේ ජීවිතේ ප්‍රථම යාමේදී කාලකේ තිබියදී භද්‍ර යෞවනයේදීම තමන්ගේ ශික්ෂණ ධර්ම ජීවිතේට ලං කරගන්න බැරි නම් අඩු ගානේක තේරුම් අරගෙන මධ්‍යම යාමේදී මැද වයසේදීවත් ජීවිතයේ අන්තිති ඉක්මීමකට සංවරයකට ලක් කරගන්න නැත්නම් අඩු ගාන පස්චිම කාලයේදීවත් මේ සංවරයක් ඇති කරගන්න එහෙම නොවුනොත් අපි මුල් වයසෙත් මැද වයසෙත් අග වයසෙත් කියලා මේ කියන යාම තුනේදීම අපි ඉදුරම් පිනවීමකයි අනුන්ගේ කටයුතු වලටයි කටයුතු කරනොත් ඒ කෙනාට ගත කරන ජීවිතයේදී තමන් තමන් දෙයක් අනුකම්පාවක් මෛත්‍රියක් කරුණාවක් නැති කෙනෙක් වෙනවා. රැස් කරන කර්ම නිසා මත්තරක් මේ බෝධිආදී කුමාරයෙකු වුණා වගේ තමන් බලාපොරොත්තු ඉෂ්ට නොවන තැනකටපත් වෙනවා. ඒ නිසා මේ ලද මේ මනුෂ්‍ය ආත්ම භාවය යම් ආකාරයකට හිතසුව පිංස ගත කරනවා නම් අත්ත කුසලයේ අත්ත සීතිය පිංස කටයුතු කරනවා නම් අපි කළ දේ නෙවෙයි වැදගත් වෙන්නේ අපි නොකළ දේ. අපි යම් කිසි මොන තරම් දක්ෂකම් කරත් නොකළ යුතු නොපනක්කම් නොකර සිටීම දන්නේ නැත්නම් නැත්නම් හික්මීම දන්නේ නැත්නම් ඒ කරන දේෙන් ඇති කරන කුසල් වලට වඩා විරමණය විය යුතු නොකළ යුතු හික්මවා ගත යුතු දේවල් නොහි කෙරෙහි නොහික්ම වීම නිසා අපි කුසල් අඩු අකුසල් වැඩි ගමිතනක් තමයි සිද්ධ වෙන්නේ ජීවිතේ. ඉතින් සාමූල ජීවිතේ පුරාම අපේ දක්ෂකම් හොයාගන්න කෙරුවාවල් පෙන්නන්නට කෙරුම් කාරකම් පෙන්නන්නට දැඟලුවාට ඒක සාර්ථක වෙන්නත් තියෙනවා. ඒ සාර්ථක වුණාට අපි නොවිය යුතු නොකළ යුතු නොපනත් කරන කර සිටියොත් අපි තාම සාසනයට බැසගත්ත වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ධර්මයක ආභාෂයක් ලැබුවා වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගිහි ප්‍රතිපදාව ගත්තොත් ගිහි ප්‍රතිපදාව බුද්ධාගමේ සඳහන් වෙන්නේ දාන සීල භාවනා වශයෙන්. ඉතින් ඒ දානජ අප්‍රමාදව කලියුත් කිරීම වශයෙන් තමයි පොතේපත් සඳහන් වෙන්නේ කවුරුත් පිළිගන්න දෙයක්. දානේ කලියුත්ක් කිරීමක් කියලා කියනවා. නැත්නම් යුතුකම චාරිත්‍රයක් වතක්. ඊට පස්සේ තියෙන සීලය නොකළ යුතු නොකිරීම ඒක විරමණයක්, ඒක වාරිත්‍රයක්, ඒක හික්මීමක්, ඒක බයලජ්ජාවක්. ඉතින් යම් කිසි කෙනෙක් සීලය ගැන නොතකා දන් දෙනවට දුන්නට ඒ දෙන දාණයෙන් ලැබෙන කුසලයට වැඩිය දුස්සීල වීමෙන් ලැබෙන අකුසලය මුළු දවස පුරාම සිද්ධ වෙනවා. දන් දෙන වෙලාවට නම් අපි චාරිත්‍ර හැටියට සිත සමාදන් කිරීමක් කරනවා. නමුත් ඒ දන් දෙන්නන්ගේ ක්‍රියාපටිපාටිය දිහා බලනකොට
සිල් සමාදන් කිරීම චාරිත්‍රයට සිද්ධ වෙනවා. දානේ තමයි ප්‍රධාන තැන ගන්නෙ. ඒකෙන් ඇතිවන කුසලයේ පිළිබඳ ලොකු උනන්දුවක් තියෙනවා. දාන බාර ගන්න අය, දාන දෙන අයයි කරන කතාබහ අවලින් පේන ලොකු උනන්දුවක් තියෙනවා. නමුත් ඒ දාන වේලාවේදී හරි කමන්න මේ රක්ෂණ සීලය, සමාදන් වෙන සීලය පිළිබඳව තියෙන ගෞරවය එනවා ඇයිද කියන ධර්ම ගෞරවය දිහා බලනකොට ඒක බොහොම උපහාසයට ලක් වෙනවා, බොහොම හැලියට ලක් වෙනවා. එතකොට ඊපතිපදාවේ පෙන්වන මේ සීලය ඊගාට පෙන්වන භාවනාවයි සීල භාවනා දෙකම සඳහන් වෙන්නේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වගේ. ඉතින් ශික්ෂා පත්‍ර තියෙන එංගමෙලි කඩන ගතියක් පින්කම් කිරීම සඳහා කරන උනන්දුවක් දිහා බලනකොට ඒක මේ බෞද්ධයන් අතර තියෙන ජාතික විහිදුවක් කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් විකාරයක්. ඒ කළ යුතු දේවල් කිරීමට අපි උනන්දු වෙන ප්‍රමාණය දිහා බලනකොට, නොකළ යුතු දේවල් නොකිරීමට ගන්න උනන්දුවත් එක බලනකොට, අපි කොච්චරක් තමන් දයානුකම්පාවක් නැති, තමන් අත්කුසලේ දානේ නැති, සහාසනීය වැඩ ගන්න නැති මේ පිට ලෙල්ල විතරක් ලැබ කරන ගතියක් තියෙනවා කියන පේනවා. ඒ නිසා මේ පටිච්චග්ගය කියන වචනේ මේක සඳහන් කරලා තියෙන පිළිදැඟුම් කියලා සිංහට දාලා තියෙන්නේ, ඒ තමන් කෙරේ අනුකම්පාවක් එකක් තියෙනවා නම්, තමන් කෙරේ අත්කුසලයක් ඉනැදිච්ච මනුෂ්‍ය ජීවිතේ හර පද්ධතියකට යන්න ඕන ගතියක් තියෙනවා නම්, කලේට කිරීමෙන් තමයි අපි ආධ්‍යාත්මික වෙන්නේ. ඒකෙන් තමයි අපි මේ අනුන්ගේ හිතසුව සැලසීම ආගම ධර්මයට පෙළඹෙන්නේ. නමුත් ඒකේ ගැඹුරු තියෙන්නේ නොකලීත් නොකිරීම හරහා. ඉතින් නොකලීත් නොකිරීම සඳහා කලීත් කිරීමට තරම් කවදාකවත් වේදමක් යන්නේ නැහැ. වෙනතකට යන්න ඕන කමකුත් නැහැ. තමන්ට කිසිම දෙපාර්ශ්වයක් අයිති නැතුව කලීත් කිරීමෙන් නම් දාන දෙන්න දාන ප්‍රතිග්‍රහයක් අවශ්‍යයි. එහෙම නැත්නම් වන්දනා කරන්න, වන්දනමාන පූජා කරන්න ධාතු චෛත්‍ය අවශ්‍යයි. මේ නමුත් නොකලීත් නොකිරීමටයි මොකක්වත් අවශ්‍ය වෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් දන්නවා නම් මේ අප්‍රමාදයේ සම්පාදනය කිරීමේදී කලියොත්ත කිරීම පමණක් නෙවෙයි, ඒක ආරම්භක මුණත වඩිනාකම තිබුණාට ඒකේ ගැඹුරු තියෙන්නේ නොකලීත් නොකිරීම කියලා. කවදා හෝ කෙනෙක් ඒ කලියොත්ත කිරීම හරහා නොකලීත් නොකිරීමේ ගැඹුරු තේරුම් අරගෙන, හික්මීම තේරුම් අරගෙන, සංවරයේ තේරුම් ගන්න කටයුතු කරොත් එයා නිතරම ජයත් ලබන කෙනෙක්. කවුරුත් පරාජය කළා නෙවෙයි ලබන්නේ. දාහනේ තියෙනම් අපි අරයට වැඩි දෙන්න හදලා වඩා සිල්වතුන් හොයලා ඒ කටයුතු කිරීමේදී තරඟේ තියෙනවා. නමුත් මේ සීලයේ එන්නත්න් කියලා මේ හික්මීමේ කිසිම පාර්ශවයකට විරුද්ධ නැහැ. ඒ සඳහා කිසිම තැනකට යන්න ඕන කමක් නැහැ. ඒ සඳහා අහවල් සුදුසුකම තමන්ට නැහැ කියලා දෙයක්වත් නැහැ. දහනෙදී තියෙන හල්ලි නැත්තම් පිළිගන්න පක්ෂේ නැත්තම් විශේෂයෙන් මේ වගේ රටකට ආවට පස්සේ දානයක් සිදු කරන්න ගොඩක් අඩුම ගැඩම අවශ්‍යයි. තමන්ගේ රටේ හිටියා බෞද්ධ පොරොන්දු වුණා, විදේශගත වුණා, සීලේ සඳහා කිසිම අනුපාඩුවක් නැහැ. ඉතින් ඒක පිළිබඳ නොදැනීම පිළිලයක් වගේ වැඩි. සීලේ දාණය කියන්නේ විශාල කමැත්තක් කියන බවක්. නමුත් සීලේ පිළිබඳව මේ නිතරගෙන් හම්බ වෙන, නොමිලේ හම්බ වෙන අධිකුසලය නොදැනීම නිසා අපි ස්ථානීයන පොත්ැදීම වුණාට මරණයේදී නැත්නම් යමරජුගේ ඉස්සරහ ගන්න විනිශ්චයේදී බොහෝ විට අපිට බලාපොරොත්තු නැති දෙයකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒකයි මේ සර්වජන් වහන්සේ මේ බෝධි රාජ කුමාරයාට මතක් කරන්නේ. තමන්ට තමන් ප්‍රිය නම් ජීවිතයේ තුන් යාමෙන් එක යාමයක හරි මේ පටිසංකරණය, එහෙම නැත්නම් මේ හික්මීම, එහෙම නැත්නම් මේ සීලය, එහෙම නැත්නම් මේ ශික්ෂාව, එහෙම නැත්නම් මේ සංවරය කියන එක තේරුම් ගන්නවා. ඒක හරි අඹුල් වචනයක් කාටවත්. ඒක මේ අගම විතරක් නෙවෙයි කොයි යාමෙම වුණත් කලීක කිරීමට එහෙම නැත්නම් තමන්ගේ අඬයේ පාන්න ඕන කෙනෙක් යනකි. නමුත් තමන්ගේ මේ හික්මීමක් ඇති කරගන්න, කයේ වචනේ හිතේ හික්මීමක් ඇති කරගන්න ගියාම මොකද එනකොට බේහිණිගම නෝන්ජන්කම. ඒක නිසා වොමනාවෙන් එලිමාන් සිර කඳවුරට ගිහිල්ලා ඉල්ලලා නැතර වෙන්න හදනවා.
මෙච්චර මේ ලස්සන නිදහස් ජීවිතයක් ගත කරන්න තියෙදි ඒ නිසා නිදහස් චින්තන යනවා බලන කිසිම කෙනෙකුට හිතෙන්නේ නැහැ මේ හික්මීමක සීලයක ශික්ෂාවක තියෙන වටිනාකම. නමුත් ධර්මයේ හදාගන්නකොට පේනවා ශාසනය පටන් ගන්න දානෙන් නෙවෙයි සීලෙන්. ධම්මජීවි කෙනෙක් කොච්චර සීල් රකින්නද කියන එක තමයි ශාසනය පටන් ගන්න. එතන තමයි බුද්ධලයාගේ පෞරුෂත්වය වෙනස් වෙන්න පටන් ගන්නේ. එහෙම නැත්නම් ඒ කරන දාන ආදී කුසල ක්‍රියාවලින් අපි පිටලෙල්ල විතරයි වෙනස් වෙන්නේ. නිකන් වාහනයක පේන්ට් එක වෙනස් කරා විතරයි. ඇතුළත මොකක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා කාට හරි ඒ හික්මීමක් සීල වශයෙන්, සමාධි වශයෙන්, ප්‍රඥා වශයෙන් යම් වෙලාවකට ජීවිතයට සම්බන්ධ වුණා නම් එතනින් තමයි මේ ශිෂ්ටාචාරය කියන එක හික්මීම කියන එක සීතල වෙනවා කියන එක පටන් ගන්නවා. ඒ වෙනසෝ අපි මොන ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබුවා අපහායට වැටෙන්නේ නැති වෙයි, පව් වැඩි වෙයි, මාගේ යම රාජ්‍යමගේ විනිශ්චයට ලක් වෙන්නේ නැති වෙයි කියලා විනිශ්චය කරන්න බෑ. ඉතින් ඒ නිසා ලෝකයාට අහු කන් දෙන්න දුන්නොත් නම් අපට හික්මීමට යනවට වැඩිය මේ යුසුකන්ට ඉෂ්ට කරලා හික්මීම කියන එක නෝන්ජල්කමක් විදිහට සලකන සමාජයක් තියෙන නිසා කල්යාණ සද්ධර්මයක් අහන්න ඕනේ, සත්පුරුෂය ඇසුරු කරන්න ඕනේ. ඒක ඉවරලාද තිත්ත නමුත් අර දේත තීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂාව කෙනෙක් ලංකර ගන්න ඕනේ. එතනදී ඔය කියන ඇඹුල් ගතියට, ඔය කියන පැඟිරි ගතියට වැඩිය තවත් එකක් තියෙනවා. දාන ආදී කටයුතු වලට සාමූහිකව ඉදෙන්න පුළුවන්. නමුත් සීල් ලකිනකොට Taman කොටුයි. සීල් ලකින්න බෑ කාටවත් දාලා. සීල් ලකිනකොට Taman විතරයි. ඉතින් ඒ නිසා දානයේදී අපි සමාජශීලී වෙන අතර සීල් ලකින්න රකින්න ආත්මార్థකාම වෙනවා කියලා අනිත්‍යත්ංගි චෝදනාවක් කියනවා. නමුත් සීල් ඉදි කරන්නේ මොකද්ද අපි? තව සතෙක් නොමරයි ඉන්නේ කනේ. ඒක නිසා ඒක බාහිර ලෝකයක් එක්ක සම්බන්ධ නොවී ඉති ළඟින් බෑ. සත්තු නොමර සිටින්න නම් ඒ සත්තු මරලා අපි දන් දෙනවට වැඩිය හොඳයි. දහන නොකර හරි කමන්නේ. තිල් ළඟිනවා නම් සත්තු මැරීම කෙරෙන්නේ නැහැ. හොරකම් කරන්නත් අන්සතුවස්සක් වෙන. ඒකට ඒ ආචාර ධර්මයක් තියෙන්නේ. ඒකත් තියෙන්නේ සමාජ ධර්මිනะ. එතනදී ඒක නා ඒ නොකර සිටීමේ ඒ සමාජයට දෙන ආදර්ශය කෙලියුත් කෙරීමෙන් දෙන අප්‍රමාදයට බොහෝ මිහිරින් සර්වඥාන්සේ අගය කරලා තියෙනවා. කාමීච්ඡාචාරය නොකර සිටීමේ, බොරු කේලා මිහිසසන පරිසසන කතා නොකර සිටීමේ, තමන් දානාදී කුසල කර්ම කරනවට වඩා මේ දානාදී කුසල කර්ම කරන එක පාර්ශවයක් කවුරුන් දන්නගෙන කල්ලාද. නමුත් මේ සතුන් නොමර අපරකන් නොකර කාමීච්ඡාචාරය නොකර ගුරු කියලා හිස්සගෙන පරිස්සම කිහිකියොත් මානව ප්‍රජාවිතරක් නේ සත්ත්ව ප්‍රජාවට දිව්‍යන්ත ප්‍රඥාවට ගහකොළට පරිසර දූෂණයකට චිත්ත දූෂණයකට මේ විශ්වයේ රැත්නියකට ඔක්කොටම උත්තර වෙන්නේ. ඉතින් ඒක බුද්ධික මට්ටමින් පටන් අරගත්තට ඒක පැතිරෙනකොට අවශ්‍ය කුක්ති සිද්ධක. ඒක නිසා තමන්ට වඩා ශිෂ්ටවන් සම්පන්න වෙන්න ඕන. වඩා විඤ්ඤාණික වෙන්න ඕන. වරා තමයි ආත්මයට ප්‍රිය කරන අපි ඔලක් වෙලාට ඔය මෛත්‍රී කියලා සඳහන් කරන්නේ තමයි එක තමයි මිත්‍ර වෙන්න ඕනේ නම් ඒකේ එකම ක්‍රමය දීම විතරක් නෙවෙයි, කිසිම විතරක් නෙවෙයි නොකර සිටීම. මේ නොකර සිටීමෙන් කොටල් සිත් වෙනවා කියන එක පිළිගන්න කැමති නැති කොටසට බුද්ධහගම කියලා කියනවා. නොකර සිටීමෙන් කුසල් වෙනවා කියන එක පිළිගන්නට බුද්ධ ධර්මය කියලා කියනවා. ඉතින් කෙනෙකුට මේ බුද්ධහාකමේ බුද්ධ ධර්මයේ මේක කරලා අඳුර ගන්නවා කියන එක එච්චර ලීස් නෑ. හංසයාට විතරයි පුළුවන් කෙලින්මත් වලින් කරගන්න. ඒ දෙක කලවම් කරලා දුන්නොත් කලවම් කරන්න වෙන කරන්න බෑ. ඉතින් අපි ලංකාවේ බුද්ධහම ගත්තොත් එහෙම මේක 2600ක් ඉතිහාසයේ අලුත් 1500ක් විතර යනකම් ඉතිහාසය ලබනකොට පේනවා මේ නොකලීත් නොකිරීම ඉස්සරහින් තිබිලා තියෙනවා ලංකාවේ. ඒකයි ලංකාවේ ශ්‍රේෂ්ඨම ජාතිය, ශ්‍රේෂ්ඨම නිෂ්පාදනයේ ශ්‍රේෂ්ඨම සංස්කෘතිය වටල පත් වෙලා අදාහරන්න පුළුවන් මුළු ලෝකෙටම ආදර්ශයක් දීපු රටක් කියලා තියෙනවා. අද අපි හැම දක්ෂකමකින් ජීවුන උනාට බලු වෙලා තුච්ච වෙලා තුන්වෙනි ලෝකෙ රටක් වෙලා අපිට මේ යන්නේන තරක් නැතිලා තියෙන්නේ අපි ළඟ අර තිබෙන හික්මීම නැතිලා. ඉතින් ඒක සානිකර සිංහලයට ගොස් කියන්නේ නැහැ. මොකද හේතුව අපි විදේශගත වෙලා විදේශ රටවලට යටත් වෙලා තියෙනවා. විශාල නියඟ ගිනි
බය වලට පත් වෙලා තියෙනවා. ඒක නිසා කොනකලියත් නොකිරීම වැදගත් කියලා කලියත් කිරීම හරි රකින්න මෑත කාලේ ඉතිහාසයේ හිටපු ශ්‍රේෂ්ඨ ආගමක් බුද්ධාගමේ ආධිපත්‍යව උත්සාහ කළා කියලා. නමුත් ඒගොල්ලෝ අතින් ගිලිහිච්ච කොටස තමයි මේ ශික්ෂණේ කොටස. එහෙම නැත්නම් මේ නොකලියත් නොකිරීමේ කොටස. නමුත් එක මේ කතාවේ හොඳ පැත්ත තමයි පසුගිය අවුරුදු 2040 තුළ නැවතත් කලයුත්ත කිරීමට වඩා නොකලයුත්ත කිරීම හොඳයි, අපිට වැරදිච්ච තැන ඒකයි කියන තේරුම් ගත්ත සුළු පිරිසක් බෞද්ධ අබෞද්ධ දෙපිරිස තුළම බටහිර ආසියාගේ දෙපිරිස තුළම ඇතිලා තියෙනවා. නමුත් අර මරණින්ද ඉන්න කට්ටියට ඒක ඇහෙන්නේ නැහැ. ඒගොල්ල තාමත් ඉන්නේ අර කලයුත්ත කිරීමේ අඩහැරි. මොකද ඒක නිසා මේ ගාථාවන් ඉදිරියට තියාගත්තේ කාට හරි ඒ කලියුත් කිරීමෙන් ඇවිල්ලා තේරෙනවා නම් පේනවා නම් මට මේ ලැබිච්ච බුද්ධෝත්පාද කාලය, මට මේ ලැබිච්ච මනුස්සාත්ම භාවය, මට මේ ලැබිච්ච ක්ෂණ සම්පත්තිය, මට මේ ලැබිච්ච සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, පැවිද්ද ආදී මේ දුර්ලභ වස්තු ටිකෙන් තම මේක වැඩි යමක් කළ හැකි. ඒකට වඩා හොඳ කුසලයක් කර හැකි කියලා ඒ කෙනාට සලකා බලන්න තියෙන පැත්ත තමයි මේ පටිච්චසමුප්පාදය තින්නමඤ්ඤ තරං යාමං පටිච්චග්ගේය පණ්ඩිතෝ. තමයි පාණ්ඩිතිය තමයි මේ අත්ථ කුසලයේ සලකීම හික්මීම. ඉතින් මේ ගාථාවට අර්ථ කතාවක් වාගේ තමයි කර්මනිත්‍ය සූත්‍රය. කර්මනිත්‍ය සූත්‍රයේ තියෙනවා කරණීයන් අත්ථ කුසලයේන අත්ථ කුසලයේ කරන්නා වූ යන අවිහි කරණීයන් අත්තුකසේනේ යන්තං සන්තං පදං අභිසමිච්ච. ඒ බුද්ධාදී උත්තමයන් වහන්සේලා පැමිණ වැඩවදාලේ සාහන්ත පදයට යන්න කැමැති තමන්ගේ අත්තුකසලේ කරන්නාව කෙනා විසින් මෙන්න මේ ටික කරන්න කියලා ගුණ 14ක් විස්තර කරනවා. කරණීයන් අත්තුකසලේන යන්තං සන්තං පදං අභිසමිච්ච ශක්කෝ. යට හැකි සංඥාවක් තියෙන්න ඕනේ මේ ලැබිච්ච මනුෂ ජීවිතයේ කලේ යුතුකම් විතරක් කරලා ඉස්ස වෙලා බෑ. නොකලිත නොකනක් කන්දල જાතියක් තියෙනවා. ඒක මතුවරන තමයි මේ ධර්මයේ තියෙන්නේ. අන්න ඒක සම්බන්ධයෙන් මේ ජීවිතයේ නැත්නම් අද උදේට වැඩි හැන්දෑවේ එතනම් මේ සුමාන ජීසුමාට වැඩි ය. එතනම් මේ මාසේ ඒ මාසෙට වැඩි ය. නැත්නම් මේ අවුරුදු කී අවුරුද්දට වැඩි මම මොන මොන විදිහේ ක්‍රියාමාර්ග සීල ශික්ෂා වශයෙන්, සමාධි ශික්ෂා වශයෙන්, ප්‍රඥා ශික්ෂා වශයෙන් කියලා කල්පනා කරන ගමන් මේ ලැබිච්ච මනුස්ස ආත්මය තුල මේ තුනම සම්පාදනය කරගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක මේ මතු බුදු වෙනමයි කියුදු හැමදේකම ඉන්න ඕනේ කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඒ ත්‍රිවිධ ශික්ෂාවන් වලට යන්න මේ අපිට පෞල් කරදර තියෙනවා, වැඩ කටයුතු රාශියක් තියෙනවා කියන එක බයිලාවක්වත් අහන්නේ යම නැද්දලු. ඉතින් දිගට වාස්තේ කතා කරලා අහනවා ඔබ මේ මේ මම දේවදූතේ වල කියනවා දැකලා තියනවාද ඇයි මේ ආවේ කියලා ජීනමට කවුරුක්වත් එහෙම පණිවිඩයක් කිව්වේ නැහැ මම ජීවත් වෙනකම්. ඉතින් ඒ නිසා පෙන් කියලා කෙරේ හිටියා. දැන් ඉතින් ආවට පස්සේ තමයි දැන්නේ දැන් ඉන්නේ අමරජ්ජුරෝ ඉස්සරහා. එතකොට ඔළුව බීම කකුල් දෙක උඩ තියන්නේ. ඒත් අමරජ්ජුරෝ අහන මිනිස්සු ඔබ මේ තමන්ගේම ගුවේ උලිච්ච දැකලා ඉන්න පොඩි දරුවෝ දැකලා නැද්ද? ඒ පොඩි දරුවෝ පේනවා නේද? තමන්ට මඳු වෙක් කියලා ගන්න බෑ, මැස්සෙක් කියලා ගන්න බෑ, අසුචි කයින් කර ගන්න බෑ, මූත්‍රා ටිකයින් කර ගන්න බෑ. ඒක දකින්න ඔබට තේිනවා පෙන්කේ ඉන්න පුළුවන් වුණාට ශරීරය කියන්නේ ඕකයි කියලා. ඔබට ඒකෙන් පණිවිඩයක් ආවේ නැද්ද? මේ හිංසාකාරී වැඩ කරන්නේ නැතුව මේ ශරීරයේ තියෙන මේ අනාත්ම භාවයෙන් අනේ පොඩි වුණනම් දැකලා තියෙනවා. නමුත් මේ පණිවිඩය හම්බෙලා නැහැ කියලා. ඊට පස්සේ කියනවා එහෙනම් ඔබට මේ දෙද වෙලා තමන්ගේ මල මූයේ ඉලගලා ඉන්න සතෙක් රැකගෙන නැත්නම් මිනිස්සේ දැකන්නේ නැද්ද? මොනවක්වත් කරගන්නද? ඉතින් ඒක කොට තේරෙනවනේ පුළුවන් කාට බැරිදේකුත් නැහැ, බැරිදේකට පුළුවන් දෙයක්වත් නැහැ. මේ තුනක් දැකලා තියෙනවා. නමුත් මට අර පණිවිඩය ලැබුණේ නැහැ. ඊට පස්සේ අහනවා මේ මල කිනිය දැකලා නැද්ද? මේ ලස්සනට ගෙඩිය පිටින්ම ඉන්නවා. නමුත් මොකක්වත් කරගන්නද? පණ ගිහිල්ලා කොමත් කෙලවර වෙන්නේ ඔතන. ඒක හිතන්නේ මලගවල් වලට නම් ගිහිල්ලා තියෙන විදිහට නම් කවදාකවත් මට
මේ මේකෙන් පණිවිඩයක් ලැබෙන්නේ නැත්නම් මේක මේ ඔබ ඔබතුමා ඒක දේව දූතෙක් බවම දන්නේ නැහැ කියලා. දිගින් දිගට නැහැ කිව්වොත් ළඟ ඉන්නේ යම බල්ලෙකුට බාර දෙනවලු ගිහිල්ලා යගේ කර්මාන රූපව යාර කටිට කරා. ඉතින් අද යකට අඬු දාලා අරලා දෝෂිය වක් කරමිවා. ඉතින් ගොඩක් ඒවා කියනවා ඒක ඉතින් මම කියන්නේ. දැන් අහනවලු යම රජු රෝගී හාම මේ ටොරොන්ටෝ වංශයල භාවනා කරන කට්ටිය දැකලා නැද්ද කියලා. එතකොට උඹලට ඇත්තන් උන නැද්ද මේ අපි වගේම වැඩ කරන ජාතිය භාවනා කරනවා. උඹල මේ දේවල් වලට ගිහිල්ලා රැහැට ආපහු කාලා ගියවනවා. ඒ මිනිස්සු මේ භාවනා කරනවා. නෑ නෑ දැකලා තියෙනවා ඒකට අපිට වෙලාවක් හම්බුනේ නැහැ කිව්වොත් ඒත් අරගම තමයි. ඉතින් ඒක නිසා මරුණට පස්සේ හෙළුණට පස්සේ වයසට ගියාට පස්සේ මේකෙන් ඇති වැඩක් නැහැ. අස්කම් තිබියදී අස්සද තිබේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මං හොලා ආවේ කිකුසේ. ඒ ඇත්තම කියලා දෙන්න ඕනේ. තාම ප්‍රමාණයි. මේ මේ ගාථාවෙත් තියෙනවා. පළවෙනි යාමේ පෙන්කෙලියක්. දෙවෙනි යාමේ පෙන්කෙලියක්. තුන්වෙනි යාමේදී තේරුම් ගත්තොත් ගොඩ. මේ ශක්තිය තියෙන යෝගේ පුදුමාකාර ශක්තියක්. කොයි වෙලාවක හෝ ඒ පාර හරියට දැනගත්තා නම් ජීවිතේ පුරාවට සංසාර පුරාවට ගිනාපු මෝහපටල එක්ක පාරේ කපයි. ඒ තරම්ම බලවත් ආයුධයක් මේ සතිය නැත්නම් මේ අප්‍රමාදය. ඉතින් ඒක නිසා මුල් කාලේ මේ ඇති නිමේ වැරදි වුණා. මැද වයසේදී මට මේ කරදර වුණා කියන ප්‍රශ්නයක් නැහැ. මේ ධම්මෝ බෙලා තියෙන අවස්ථාවත් ඉස්සල අවස්ථාව වගේම පහුවෙච්ච අවස්ථාව වගේම පූර්ණ ඒක කියන්නේ ක්ෂණ සම්පත්තිය. අන්නේකට හැකි සංඥාවක් නැතිකම තමයි කියන්නේ. ඒ හැකි සංඥාව ඒකන්න එපා බෞද්ධයෙකුට ලැබෙයි කියන. ඒ හැකි සංඥාව ඒකන්න එපා මේ අනුන් විශ්ින්ස කරන්න අයට ලැබෙයි කියන. එහෙම නොකරන ඉන්න කෙනාට කොතනක හෝ හැකි සංඥාවක් ලැබුණොත් මම ඉතින් මේ අකුසල් නම් වෙලා තියෙනවා තමයි. මට සත්පුරුෂයන් අතර හිඳාවක් ලැබිලා තියෙනවා තමයි. නමුත් මම දැන් තීරණ ගන්න මගේ අත් කුසලය මගේ අත්සිද්ධිය සුභසිද්ධිය බලන්න ඕනේ කියලා. ඒ අඟුලිමාල චර්ිත දිහා බලන්න. පටාචාර චර්ිත දිහා බලන කිසිම ලකලාස්තියක් නැහැ. තමයි ඒගොල්ලෝ කාව කියුණා මේ ස්වභාවික වර්ණය. බුදුජානක සංසේ සතිය කියන කොටම සියල්ල බහා කබල සතිය ගත්තා නම්. සතියමයි වෙන මොකුත් නැහැ කියලා එයාට එතන ඉඳලා මුළු ජීවිත කාලේ සතිය වලත් කෙනෙක් ආනිසන්ත ලැබෙනවා. දැන් ජාන්තිස්සේ වල දෙකට දෙකයි. මේ සත්‍යයක් කරන ගමන් අරකට කරන්න ඕනේ මේකත් කරන්න ඕනේ කියලා. මේ දෙක දෙකවර කච්චියට අර පූර්ණ සතියේ ආනිසංස ලැබෙන්නේ. ඒ නිසා අපිට පටන් ගන්න අමාරුයි පූර්ණ සතිය. අපි පටන් ගන්න දෙක දෙකවර සතියෙන් තමයි. නැත්නම් අපි මාත්‍රාවයි. මෙන්න මේ සත්‍ය මාත්‍රාව කොතරම් හරි බල කරගත්තොත් දුන්නොත් අප්‍රමාදී කියලා පිළිගන කියනවා. මෙයා දවසකට එනවා ඒ පරිපූර්ණ සතියකට ඒ කුල්ල සතියකට ඒකවට මම කියන කවිය තමයි උපන්දා සිට කරපු වුණත් සතිය පිළිතුරු මේ ක්ෂණේ උපන්දා සිට කරපු නැස කරපු පරක්වෙන් දුත් කලණියේ කියලා කට්ටිය කියන්නේ. නමුත් සතිය පිළිතුරු ක්ෂණේ ඒ කරපු සේරම පව කපන. අන්නිකට හැකි සංඥාව නැහැ, ඒකට ශ්‍රද්ධාව නැහැ, ඒකට කුසල ඡන්දේ නැහැ, ඒකට අධිමොක්කේ නැහැ. ඒක නිසා කරන කට්ටියත් නොකරන කට්ටියත් මේ සත්‍ය හෙට්ටු කරනවා. ඒකත් එක්ක හෙලෙත්තාඩු කරනවා. එතකොට ඒකට ඇහි සංඥාව කියන්නේ නැහැ. විනිසන්නෝනේ කියන ප්‍රධානම තේමා වචනයක් තමයි ඇහි සංඥාව කියන්නේ. ඒක බටහිර ලෝක කියන්නේ පොසිටිව් තින්කින් කියලා. බෞද්ධයන් සලකා කඩන. ඒ අඳුම කරද යන්නේ තියෙන ප්‍රසාද ශ්‍රද්ධාව විතරයි කුසල ඡන්දයක් වාටින් පත් වෙලා. ඊට පස්සේ ඒක අධිමුඛයේ කියන පෙරදක්මක් වෙන මට්ටමක ජීවු කරගෙන නැත්නම් කරන්නේ කරදේ දෙකට දෙකවර හිතකි. ඒක කාංශත් ලැබෙන්නේ. ඊට පස්සේ උචුච සූචුච වින්දෝ නිකන් ඍචුවලා බෑ වඩා ඍචුවිට. ඒකට දෙන්න තියෙන උදාහරණය තමයි හොඳ වෙලා බෑ වඩා හොඳ වෙන්න. ඒක නිසා වඩා හොඳ තිබියදී යම් කෙනෙක් තම ළඟ දැනට තියෙන හොඳ ටික සමාදන් වෙවි ඉන්නවනම් උගේ ජීවනවල තියෙන එකම බාධා උගේ තියෙන හොඳ ටික තමයි. කියනවද ගැන කතා කරගෙන ඉන්නවා මිසක් ඊට වඩා හොඳට යන්නේ නැහැ. ඒක අපිට දෙන බරවත් කොල්ලෑව. අපි හම්බ කරගත්ත මේ නම්බුනාම කන් මනම් මනම් රැකගෙන ඉන්නවා මිසක් මෙච්චර හම්බ වෙච්ච එකේ මට මේක වඩා හොඳ දෙයක් කරත හැකි. ඒ වඩා හොඳ ඉදිරියේ මම මේ හොඳ අත්දැකීම් ලැබෙන්න ඕන කියලා උචු වෙලා දැන්නේ.
ඍජු වෙලා බෑනේ සූජුච කියලා වඩා ඍජු වෙන්න ඕනේ මේකට ඕපනයික කියන ගතියක් පිටු ජන්නාංශයේ සඳහන් කරලා තියෙනවා කොතනකින් හරි වැලියට දැක්කට පස්සේ එන්නේ 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 තමයි වඩා හොඳ කල්යාණ මිත්‍යං ගාවද වඩා හොඳ ජම්බු ධර්ම වලට වඩා හොඳ සතියකට වඩා හොඳ භාවනා වලට යොමු කරන ගතිය කුඩු ගහනියා කුඩු වලට අපි වෙන්නාසේ ඉන්ස්ටිටියුෂන් එකක මනසේ ඉන්ස්ටිටියුට් එකක් අපි වෙන්නාසේ සූදු කෙනෙක් මනසේ සූදුවට අපි වෙන්නාසේ බොණමිනිය බොණට එක්ක බැහිනවා වගේ සතියකට බැහැියක් තියෙනවා ඒක ආවට පස්සේ අපි හිතන කාර්යක නෙවෙයි යන්නේ කාර්යගෙන යන ආනේ විදිහට ඉස්සලා ඍජු වෙන්න ඊට පස්සේ වඩාලු වෙන්න සූචුච සූචුච සක්කෝ දුච සූචුච සෝචෝ චස්සමුදු අනසිමානි හරි බුද්ධම සූචක ටිකක් ඕනේ මේ සතිය වඩන්න ආධුනික මනසක් ඕනේ දැහැ වුණා නම් අක්ක වුණා නම් අයියා වුණා නම් ගරු වුණා නම් මුතුන වුණා නම් එහෙනම් ඉති සත්‍ය වඩනවා එසේ ඉරි ඔක්කොම නිවිද යනවා හරි යනවා හරි යමාද මේ කාර්ය කියන කාර්යෝ තොටුන්න බිම ගලවලා කියලා මේ ගුණාට ඇඳලා ඉන්නේ ඒකවත් ගලවලා බිමට ඇඳලා නැහැ රට්ටුන්න බිනම ඇඳලා ඉන්නේ කියලා ඇඳලා ඉන්නේ ගුණාට ඒකවත් ගලවන්න කරන්නේ නැහැ ඒසත් අපි ලොකු අභියෝගයක් කරනවා අපි අවසානයේ මුලදිම කරා මුරුදු වෙන්න ඕනේ අනතිමානි වෙන්න ඕනේ ඒ නිසා බුදුදානසික අනන්ත ගුණ ඉදිරි පිට අපිට මුරුදු වෙන්න පුළුවන් බුද්ධත්වයට නොවන කාලෙක නම් අශතන යනවා අපිට කිසිම හේතුවක් නැහැ ධන විනල්ලා වඳිච්ච බුදුහන්තුරෝ ගාව සීමිත ගුණ තියෙනවා ඒ නිසා අපිට කිසි බයක් නැතුව බඳින්න පුළුවන් ඒ ගතිය මේ මුතුන් ඉදිරියට කියන ගතිය ධර්මයක් කියන්නේ සංඝයාගත් කියන්නේ තමගේ සීලයක් කියන්නේ මේ මුරුදු අන්තිමානිය ගුණය තමගේ සීලයට ඇති කරගත්ත දවසේ යාට පෞෂත්වයේ ඉන්නවට මම දු සීල වෙල්ලලා අද සිල්වන්ත වෙනවා මම ඉස්සර දන් දීලා තියෙනවා පින් කරලා තියෙන එක හරි ඒ නිසා මට අවස්ථාවක් ලැබෙලා තියෙනවා සීල අද සීලයක් කරන්න ඒකට උජ්ජ සූචුච වෙනවා මුරුදු අන්තිමානි සක්කෝ උජුච සූජුච සෝචෝ චස්ස මුදු අනතිමානි සන්තුෂ්ස කෝච සුබරෝච ඒක නම් බොහොම සතුටින්ම තමයි නිවන් මඟකට ගත කරන්නේ වර්තමානයේ දැනට ආව නම් නැත්නම් අපි කියන මේ අප්‍රමාදේ මේ සතිය කියන එක දන්නවනම් මේ වර්තමානයේ හිතගෙන ඉඳ තමයි නැත්නම් එළඹ සිටින ජීවිතය තමයි ලොකුම ලෝකෙ තියෙන සතුට කියලා දන්නවනම් නිවන් දැක්කට පස්සේ නෙමෙයි සතුට වෙන්නේ නිවන් පාරට වැටුමයි කියලා සතුට වෙනවා මේකට ජීින්දාදී දාන කතාවක් කියන්න පුළුවන් අහන ඇහෙනවා බුදුසන්නාසේ අෂ්ටාර්ය පුද්ගල සංගරත්නය කියලා අට දෙනෙක් ආර්ය සත්‍යට පත් කරලා තියෙනවා. ඒකෙ මේ සෝවාන් මාර්ගස්ත කියන්නේ තිසරණ සරණදී උපාසක සෝවාන් මාර්ගස්තයි. සතිය පිළිගන්න පටන් ගන්න කෙනා සෝවාන් මාර්ගස්තයි. පලස්ත දෙනා තමයි සෝවාන් ඵලය ලැබුපු කෙනා. සෝවාන් මාර්ගස්තයත් අංජලි කරණීයයි රංගී යුතුයි පිටිය යුතුයි සියල්ලම තියෙනවා කවදාක කවුරක්වත් චුරු පිළිගන්නේ නැහැ මේ භාවනා කරන හැම කෙනාම අදුලංශයෙන් සෝවන් වෙලා ඉන්නේ සෝවන් මාර්ගයට පත් වෙලා ඉන්නේ කියලා සමහරවිට කියනකොටම කරපන්නේ අම්බෝ අපිට කියන්නේ අපිට මේ සෝවන් වෙලා නැහැ කියලා සමහර සෝවන් මාර්ගයෙන් ඇතුළට හත්විච්ච කච්චක් තියෙනවා ඒ කච්චත් ඇතුළට ඉන්නවා ඊළඟට ඉන්නේ වරුවෙන් සෝවන් කරනවා බණකින් සෝවන් කරනවා මේ කොටසේ සමගෝවන් කරනවා කියලා නමුත් භාවනා කරන කෙනා තමන් ළඟ තියෙන මේ සන්තුෂ්ස කෝච කියලා මම ඊළඟ නැති සීලයක් මම ළඟ තියෙනවා මම දෙන්නට වැඩිය සංඝයා කෙරේ මේ වැඩ කරන සංඝයා කෙරේ ගෞරවයක් තියෙනවා ධර්ම තේරුම් ගන්න බුදුන් තේරුම් ගන්නෙත් මේ දේවත්වයට කියලා වඳින කෙනෙක් විදියට නෙවෙයි මේ පාරදීන උත්සමයක් විදියට එතකොට තේරෙනවා මේ සතුට මේ පටන් ගත්ත සතුට වර්තනේ වීම තමයි ඔය මාර්ගස්ත පලස්ත කියලා කියන්නේ. මේ මාර්ගස්ත භවන මේ සතුටම දන්නේ කෙනා කවදාක සතුටියටපත් වෙන්නේ නැහැ. ඒක නිසා පුඤ්ඤන්නේ කරෝති නන්දති. ඉන් කෙරුවයි කියන එක විතරයි සතුටේ කියන්නේ බුදුහාම පිනේ ප්‍රතිඵල ලැබෙන්නේ ඉස්සර වෙලා. මේ උස්සස්ම කුසලයේ තමයි එළඹ සිටි සීය වර්තමානි අප්‍රමාදේ මේ ශික්ෂණය කරනවයි කියන එකමයි සතුට. කරල ප්‍රතිඵල බලාපොරොත්තු වීම ආර්ථික විද්‍යාව. ඊටම සැපෙම නිසියලා අපි තුච්ච නිහින තත්ත්වයක් වර්ධය. කරල ප්‍රතිඵල බලාපොරොත්තු නම් ඊළම සැපෙම නිහිනේ. ඒක නම් හොඳට කාටත් තේරෙනවා. හැබැයි ඒක
අසුචි. ඒක වසලයි. කලීත කරන්න ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. එතකොට ඒකම සතරක් වාටපත් වෙනවා. අන්නේ රහස අපි ගිහිල්ලා තියෙනවා. ඒ රහස බැල්ලියක් කාල තියෙනවා දරුවාට. බැල්ලි කරන්නේ දේ හේර්ම කරන. ආපහු බැලි වැටෙන්නේ මොනක්ද බලාපොරොත්තු වෙන්නේ. අම්මගෙනේ දරුවන්ට කරන්න ඉච්චරයි. කරන්න තියෙන දේ හේර්ම කරනවා. ඒ දරුවා අපව දුන්නත් කමක් නැහැ තමයි. ඒක නිසා බුදුජානකයන්ගේ කර්මයේ හේතුත්‍යයයි. අම මලී තම දරුවෙකුට කරන්නාසේ සියලු ලෝක වාසීන් වෙත කරන්න කිය. එතකොට අපි ධාතු නොමර සිටීමෙන් හොරකම් නොකර සිටීමෙන් කාමීත්‍යචාරය නොකර සිටීමෙන් බොරු කියන නිසසන පරිශෝෂණ නොකර සිටීමෙන් සමස්ත ලෝකෙටම මේ පණිවිඩය දෙන්නේ. ඒක ධමංගේ හැමෙන් පිට යන අතරේ දෙන්නේ නැහැ. නමුත් ඒ කරන කෙරුවාව සබ්බ භූතේසු සියලු සත්‍යයන් සඳහා පිටේ. ඒ නිසා ඒ සතුට භාවනා කරන්න කෙනා ලැත්තනම උපය ගන්න දන්නේ නැත්නම් ඒක න හරියට මේ සෝවාන් වෙන කාන් මාර්ගයයි මේ විදර්ශනා ඥාන ලබන කාන් ධ්‍යාන ලබන කාන් නැත්නම් ලැබපු ධ්‍යාන ගැන පුදුමාකාර කරදරයකටපත් වෙනවා. ඒක එකක් තමයි නේ ඒවා ලැබෙන්නේ නැහැ කියන එක නෙමෙයි මම කියන්නේ බය කරනවා නෙමෙයි ලැබෙයි. නමුත් මේ මම භාවනා කරනවා මම සත්‍ය පිහිටනවා මම අප්‍රමාදයෙන්ම මම සීලයක පිළිසලා තියෙනවා මම හික්මෙනවා කියන එක සතුටු වෙන්න ගන්නවනේ. අපිට කොච්චර ජීවිතයේ මේ අසහනකාරීත්වය දිදී සතුට වෙන්න පුළුවන්. සන්තුෂ්ස කෝච සුභහස් කියලා කියන්නේ ලේසිය පෝෂණය කරගන්න. කැහනි ඇඳුමේ සීනාදලේ බේහෙත්වලේ කදාකවත් උපරිම දේ හොයන්න දෙපා. ප්‍රයෝජනේ සලකලා වැඩක. එතකොට අපේ ජාතිය ලෝකෙට මාර්ගය. ඒක තමයි ඉස්සර තිබුණ සිංහලයි ගැතියි. සිංහලයි තිබුණේ පන්සල හදනවා මිසක ගෙදර හැදීලක් නැහැ. ඒ නිසා හදව පන්සල් ටික අදටත් තියෙනවා. ඒ තමයි ආයතන කලක් කරවලා ඉන්නවා සීරු කටේට කියන පන්සල. ඉතින් ඒක නිසා ඕනම විදියකට පෝෂණය කරන්න ලේසි. ඒ නිසා සිංහලට ඕන කෑමක් කන්න පුළුවන්. ඕන භාෂාවක් කතා කරන්න. ඕන දෙයක් අහන්න පුළුවන්. ඒක මොකද අපි ළඟ තියෙනවා මේ හැකියාව. නමුත් අපි දැන් මේ ලාක කන්ඩිෂන් රූම් එකට හිර වෙලා ඒක නැතිව මොකද කරන්න බෑ කියලා ජීවිතේ මල් මිහින්පත් සිංහල විතර දක්ෂ ජාතියක් ඇත්තේ නෑ. උන් මේක යකට රෝම වල දාලා ලොක්කට පුකන නිකන් හොඳ බල්ලෙක් වගේ ස්විස් වන්දින බල්ලෙක් වගේ ඉතින් මල්ලි වගේ නන්නේ. උන් දන්නේ උට එච්චර හැකියාවක් නෑ. අපි කොල්ලෙක් දාලා බලන්න අයිටි ෆීල්ඩ් එකට කොච්චර ලස්සන සෙල්ලම් කරනවා. අපි කොල්ලෙක් දාලා බලන්න දොස්තර විභාගෙට එහෙම නැත්නම් ආර්ථික විද්‍යාවට මම ගත් වෙලාට මේ දෙසැම්බර් මාසේ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ දවස් තුනක් ප්‍රතිපල නුකුත් රැජිම ප්‍රතිපල ලංකාවේ කොල්ල ලංකාවේ කෙල්ලෝ එන්ට වියට්නාම් පුදුමාකාර දක්ෂතාවක් තියෙනවා. ඒ දක්ෂකමට සුබර ගතිය නිසා අපිට මෙතන විශාල පරාසයක වැඩ කරන්න පුළුවන්. අපි හිතන විදිහ අපි මේ ගෙයි තිබ්බෝ නෙවෙයි. ඒ බව දන්නේ නැති වෙලා තියෙන්නේ මේ බාහිර ලාභයට සත්කාරයට සම්මාන දීලෝකෙට මේ සුද්ධ දෙන ලනුව කාලා. පටලැක්ක. ඔබේ හතියට ගියේ ගමන් වල මොකක්වත් නැහැ, දීමාමරි අදවල් මොකුත් නැහැ. කරාගෙන අනුසයිතයි සුබහ ගතිය උගන්නන්න කොටිය. උන් මේ බඩේ රෝගේ කෑමම උගන්නන්න යන්න එපා. පයින් අඩියක් දෙයක් යන්න ඉස්සලා කරන්ට් ඇදෙන ගතිය උගන්නන්න යන්න එපා. උදු යනන්න දුන්න දෙයක් ආකාරුවා චෝපන රැකගන් ගපුවා කියන උත් දෙන්න ඕනේ. හැකියාවක් කියන්නේ නෝනුගේ සුබරගතිය නෝ. ඒකට මේ බුද්ධ ධර්ම අන්තර විචාන එකයි ලෝකේ තියෙන බාහදක්ෂ ව්‍යාපාර විචාර. ඒකේ උගන්නන. කරාණ තියෙන දේවල් උගන්නන. සන්තුෂ්කෝච සුබරෝච අපසිච්චෝස සල්ලවක උත්ති. වැඩ ඔලිය දාගන්න එපා. මේ මල්ටි ටාස්කින් කියන එක නම්බුවක් නෙමෙයි නටුව තුනක්. මල්ටි ටාස්කින් කියලා කවුද අපිට හම්බුනේ කල්පනා කරන්නේ. නෑ සුද්දට. අඩම්බරේ තමයි නෙමෙයි තමන් කඳුරක ගොනා විතරයි හරත්කාරය තමයි හම්බ කරන්නේ. නිසා මල්ටි ටාස්කින් වලට වැඩි හොඳයි අද දෙයින් හැපිලා. එහෙම නැත්නම් ප්‍රයෝජනින් සලකලා ජීවර පින්න පාත සීනාසන ඊළඟ පස වගේ තමන්ගේ ඇඳුම, තමන්ගේ කෑම, තමන්ගේ සීනාසනේ බෙහෙත් ටික පරිසරයෙන් ලබාගෙන යැපිලා කටයුතු කරනවා නම් මල්ටි ටාස්කින් කියන කටුන් දුන්න දාන්න ඕනේ නැහැ. හැබැයි මම අනිත් පැත්ත කියනවා සතිය තියෙනවා ඕනේ මල්ටි ටාස්කින් එකක් කරලා. මම කරලා තියෙන නිසා මම කියන්නේ කොනම කෙනෙකුට මම අභියෝග කරනවා මම වැඩ කරලා තියෙනවා බුද්ධත්වයක වැඩ කරේ බුද්ධ ධන ගහන්න වැඩ කරා
නම්බු දුද්දට තමයි මම දන්නේ ඒක ඇත්ත. ඒත් මට මේ අත්දැකීම නිසා මට බය නැතුව කියන දැයි ඒකට ප්‍රධාන හේතුව මේ අප්‍රමාදේ. ඒ නිසා ඒ සුබර සන්තුෂ්කෝච සුබරෝච ප්‍රතිචෝච. බඳුන් මේ දාගන්න එපා. ඒක මේ ආචන නයිවෙත් ඔරෝකේ දාගන්න. අපිට කරන්න පුළුවන් නායකත්වයක් දෙනවා නායකත්වයේ දින කීන වැඩේ මොකක්ද කියලා හරිම තමන්ගේ වැඩ ටික කරනවා නම් ඒ අපකීච්ච ස්වභාවය සල්ලෞක වෘත්තිය කියලා කියන්නේ කරන වැඩ බොහොම සෑහෙන කරන්න කාට ගන්නවා වැඩි කරන්නේ විනෝදාංශයක් ඒ තමන්ට කරන්න තියෙන වැඩ ටික මේකයි දැන් දැනගත්තා ඒතකොට ජොබ් සැටිස්ෆැක්ෂන් කියන එකක් තියෙනවා කරන දේ සතුටින් කරන එහෙම නැතුව මේ හිතා ගන්න බලා ගන්න බැරි තරම් දොඩ ගොඩක් බලා ගන්න කියන වගේ බදලා ඇල්ලුවාට එක කෙනියක්වත් අවුලන්නේ අල්ලන්නේ එක ගෙඩියක් එක රාජුයි. අපි එහෙම නෙමෙයි වදා ගන්න හදනවා දෙරම. උඹලා අල්ලපු දෙයක් කී බදාගෙන ඉන්නේ නැහැ. උන් මැට්ටෝ. උන්ට තේරෙන්නේ අපි එහෙම නෙමෙයි අපි එක එක අල්ලන. අල්ලන්නේ යාම ඒ සල්ලවක උත්ති කියන්නේ ලංක භාවය, ගරුක භාවයට යන්නේ. Taman garu kollah hitan dakkepa. Santrin jiyota nipakocha. Santa induranna siwa nipaka kiyala kiyanne පොඩි පරහක් එතන තියෙනවා නිපක කියන්නේ උත්පත්ති ප්‍රඥාවක් කියන්නේ ආරම්භක සීසේ වශයෙන් බම්මණෙක් වෙලා බෑ ආරම්භක සීසේ වශයෙන් දිහෙසුක වෙලා බෑ ආරම්භක සීසේ වශයෙන් ක්ෂණ සම්පත්තිය තියෙන අපිට ඇහැකන දිවනාසේ තියෙන්න ඕනේ අපිට සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය තියෙන්න ඕනේ නිපක ශක්තිය තියෙනවා මම හිතන්නේ මේ වගේ පරිසරයක ඒක සාමාන්‍ය මට්ටමට වැඩිය කියලා ආනේ නිපක දැසි ආවට පස්සේ ඔය ಗುಣ ටික තමයි අත්තු කුසලේ කරකන්. අත්තු සිද්ධිය කරකන්. කරණියන් අත්තු කුසලේ අත්තු කුසලේ කරන්නා වූ විසින් ඒ සාන්ත පදයට යන්න සක්කෝ ජීච සූජුච සෝචෝ චස්සමුදු අනසිමානි සන්තුෂ්කෝච සුබරෝච අපකිච්ඡෝත සල්ලෝක මුක්ති සම්තින්චියෝච නිපකෝච මේ ಗುಣ ටික නෙවෙයි අපි කර්ණමෙත් සූත්‍රය කියනකොට මතක තියාගන්න. උදේට ඇඳ වෙනකන් ජප මන්ත්‍රයක් වගේ කියවන. කවදාකවත් මේක භාවනාවට කමතහනක් කියලා. එහෙම නැත්නම් මේ එකින් එකට වැඩි යුතු ಗುಣ પરම්පරාවනේ ඒකට කරණීයන් අත්තු කුසලයෙන් කියන එක කරණීය මෙත්තු කුසලය කියලා ඒකත් පදේ පරස්සගෙන මෙත්තු සූත්‍රය කියලා නමකුත් දාගන්න. මෙත්තු සූත්‍රය කියන්නේ ඔය කියන්නේ කරණීයන් අත්තු කුසලයෙන්. ඒ පද සම්බන්ධයෙන් නිසා කරණීය මත්තු කුසලයෙන් වෙලා තියෙනවා. එකී අපි එක මෙත්ත සූත්‍රය කරගෙන තියෙනවා. මේ මෙත්ත සූත්‍රය අපි අනුන් තමයිත්‍ය කරන්න පාවිච්චි කරාට මේ තමන්ගේ ගුණ සම්භාරයක් වඩන්න කියන එක ගන්න. ඉතින් මේ විදිහට ඒවන්ති සබ්බ භූතේසු මන සම්භාවේ අපරිමාණ. මාතා යතනියම් පුත්තක් මේ විදිහට මවක් තමයි දරුවා කෙරෙහි ක්‍රියා කරන ආකාරයක් තියෙනවනේ. දෙලියක් රටව ගියා ක්‍රියා කරන හැටි බලන්න. ඒක මේ අම්මගේම ගුණයක් නෙමෙයි. ඒක හැටි. අන්නේ ඒ විදිහට සියලු ප්‍රාණීන් විසින් කරන්න ඒ වගේම උත්සජානංශේ සඳහන් කරන මේ කර්ණිමිච්ඡ සූත්‍රයේ තිත්තං චරං නිසින්නෝ වාසයානෝ වායවතස්ස විදිත මිතු ඒතං සතින් අදිත්තේ හිතගෙන හිටියා ඉඳගෙන හිටියා ඇරිජිමින් හිටියා නිදාගෙන හිටියා ඉරියව්වේ සතිය පිටවන තිත්තං චරං නිසින්නෝ වාසයානෝ වායවතස්ස විදිත මිතු යම්තා ගැඹුරු නැද්දී නොවේද ඒ සම්ම සැනකදීම සතිය පිළිබඳව පුළුවන් කියන එක අපි කියන අංශය සඳහන් කරා. ඒක පුළු හැකි සංඥාවෙන් කරන්න දැක්වොත් ඒ විදිහට හිතියොත් තිත්තං චරං නිසින්නෝවා සයහනෝවා යාවතස්ස විදිත මිතු ඒක සතිය අදිටිය බ්‍රහ්ම මේකන් විහරං ඉදමව. ඒ කෙනාගේ ජීවිතේ බ්‍රහ්මයි. කිසි කෙනෙක්ට දෙවන්නේ නැහැ. තනි අලියා වගේ මාසංගණන් ඇතා වගේ නැත්තම් කංග වෙනයි අඟ වගේ. අපි කන්න දෙක වෙච්චාම හයියක් එන්නේ කියලා පිස්සු කොක්කම තමයි මට කතාව ගන්න කාලේ මගේ දොරේ ගහලා තිබුණා මේ ආමන්ත්‍රණාවෝති සහාය මැජේ ගමනේ සිටින සිංහේ නිපන්නේච අනබිචිතං සේරිතං පෙක්කමානෝ ඒකෝ චරේ කක විසාන කප්පෝ පිරිසක් එක්ක හිටියොත් හැම වෙලාවෙම ආමන්ත්‍රණ අපි අරක කරමුද මට මේක දෙනවද හිතගෙන ඉන්න කොටත් කතා කරමු ඉඳගෙන ඉන්න කොටත් කතා කරමු නිදාගෙන ඉඳද්දි කියලා කතා කරමු ඇවිදින කොටත් කතා කරමු මේ නැහැ කෙනෙක් එක්ක ඉන්න කොට ඇති අනුමන්තනා හොති සහායමන්ති ගමනේ සිටේ ඉතින්නේ චාරිපාය හැමතැනම තියෙනවා අනබිජ්ජිතං අනේ ඒගොල්ලන්ට බෑ කියන්න බැරි නොවෙන්නේ විනිස
ශ්‍රේරී භාවයේ බලපතා ගන්න. හේති තන් පෙක්ඛමානෝ අපේක්ෂා කරන්නේ කඟ වේන අඟක් බඳු එකලාව හැකෙන්නේ. ඉතින් කමයි කාමරේ කියන ඔය අඟ දෙක වෙයි ඉඳපන් කොහෙටන්නේද? ඉතින් ඔක්කොමලා හිතුවේ මට දෙක වෙයි කියලා උනේ නැහැ. එහෙම උනේ නැහැ. එහෙම වෙන්න ඕනකමකුත් නැහැ. ඒක නිසා ඒ බ්‍රහ්ම ජීවිතේ මේ ජීවිතේ දිම ගන්නවොත් නම් මේ ලෝකේ දිම ගන්නවොත් නම් ඔය හතර නිධානෙන් පස්සේ තියෙන ධ්‍යානවල දෙලොස් බ්‍රහ්ම ලෝක යන කතාවක් සමතපතේ තියෙනවා. මේ ජීවිතේ බ්‍රහ්ම ජීවිතයක් ගත කරන්න නම් හතර ඉරියව්වේ සතිය පවත්වා ගන්න. ඒක තමයි අර අත්තානං චේතියං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛේයනං චින්නමඤ්ඤ තරං යාමං පටිච්චග්ගීය පඬිතෝ කියලා මේ සක්කෝ උදුතාදී මේ ගුණ 14 වඩනවන යම් කෙනෙක් කොච්චර දෙනක මැද හිටියාද කොච්චර මල්ටිටාස්කින් ජීුණා කොච්චර මේ වගේ හයි ස්පීඩ් එකක් හිටියාද තමන්න තමන්ගේ විවේකේ ලබා ගන්න පුළුවන් ඒ විවේකේ මේ පරිසරයේ තිබුණ නැහැ කියලා ප්‍රශ්නයක් වෙන්නේ ආරම්භයේදී නම් ප්‍රශ්නයක් වෙනවා ඒක මම පිළිගන්නවා නමුත් වැළුවොත් තමන්ට මේ විවේකේ ලැබුණාට පස්සේ දේනවා බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළා කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ අප්‍රමාදී දේශනා කළ තියෙන වර්ග ભેද තෝරලා නේද සියල්ලන්ටම සමසේ දේශනා කළා කියනවා කිසිම කෙනෙක්ගේ අධිකාරිය තියලත් නැහැ මේ කියන්නේ මම සත්‍ය පිළිවන් ඉස්සෙල්ලා කියන්නේ ගන්න ආයත අහුරු කාට බුලත්තට කරගෙන යන්න ඕන කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ ඕන කෙනෙකුට ඕන දේ කියපඩන්න බෑ ඒ වගේම බලන්න ඒක හරි දෙලක්කාර වැඩක් තියෙනවා කවුරු මොන જાතියෙන් අපේ සතියට කොක්ක දාන්න ආවත් වැටෙන්නේ නැහැ. කාටවත් සතිය කවුරුත් වැඩන සතියට කාටවත් බාධා කරන්නේ නැහැ. අප්‍රමාදයෙන් කාටවත් බාධා කරන්නේ නැහැ. අනිත් සියලු ධර්මයට බාධා කරන්නේ නැහැ. ඒ නිසා මේ පාර දැක්ක මිනිසයා ඒ අපරාධික මාර්ගයට වැටෙනවා. ඒක නිසා ඒක කොච්චර ශක්තිමත්ද කියනවා නම් දේශනේ මුලදී වම් පටන් ගත්තා අපි ගොඩාක් පව් කරපු අය වුණා. අපි ගොඩාක් පශ්චාත්තාප වෙලා විචිදේව ගැන කල්මින් කෙනෙක් වුණා. ඒ කෙනාට සත්‍ය ගැන අහනකොටම ක්‍රියාවත් කරනකොටම තේරෙන පටන් අරගන්නවා ඒ උපන්දාහිර කරපු කව නැත් සත්‍ය මිහිටපු මේ ක්ෂණේ කියලා. ඊට පස්සේ යාට පුදුම ආශාවක් එනවා මේ අඳුනගත්ත සත්‍ය දිගින් දිගට කරබැලීම. ඉතින් මේ ළඟදී කිව්වොත් සම්මන්ත්‍රණයකදී ජොන් කබක්සින් කියන එකනා ඒ දලයාමතුමාට මේ සත්‍ය පිළිබඳව පැය භාගයක් විතර විස්තරයක් දුන්නා. ආදීලා කිව්වා දලාලමතුමාගෙන් ස්වාමීන් වහන්සේ මේ සත්‍ය බෞද්ධද කියලා. ඒක නෑ නේද? නෑ දලාලමතුමා ඒක මනුස්සකමක් කියන්නේ. උදේ දැන්නේ බණ කියේ බෞද්ධයන්ද නෙවෙයි කොහොමදකට මතක තියාගන්න අහපු අයට බෞද්ධයි කියන කෙනෙක් වෙනම කතාවක්. බණ කියේ සියල්ලට. ඒක නිසා අපි දැනට හිතාගෙන ඉන්නව නම් අපිට මේ සත්‍ය වඩා ගන්න බැරි හික්මීමට ඉන්න බැරි අසවල්ලාසල් කරුණ නිසා ඔන්නෝකට තමයි අවිද්‍යාව කියලා ලෝකේ කියන්නේ. ඒකට හේතුව මේ ඉදුරම් පිනවීම තියෙන ආසාව කියන තෘෂ්ණාව. ඒ නිසා ළඟ තියෙන හතර තමයි තෘෂ්ණාව. ඈත තියෙන හතර තමයි අවිද්‍යාව. මේ දෙන්න දිහා බලන්න පටන් අරගත්තොත් හරි විදිහට බලනකොට තේරෙයි අපි නොදැන හිතiate මේක හරියට තේරුම් අරගෙන දැනටමත් අප්‍රමාදීව කටයුතු කරන විශාල පිටසක් කියනවා. ඒ විශාල පිළිස පහුගේ අනුතර කොච්චර වැඩි වුණාද කියනවා නම් ඒකට අදහසක් දීලා තියෙනවා පංච ශාමි කියලා. මේ ලෝකේ අසාධාරණ වැඩි වෙන්න පෘථිවිය රත් වෙන වැඩි වෙන්න ඕසෝන් ලේයර් එක දුර්වල වෙන්න පරිසර දූෂණය වෙන්න අසහනි වැඩි වෙන්න මේ ධර්මයේ තේරුම් ගත්ත වෙන්නම හමුදාවක් හැදිලා ඉනවා. ඒ හමුදාවේ හොල්ලාදුව ඉකිනේ කඳුරන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ දන්නා එකම උත්තරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ ලෝක ප්‍රශ්නේ. උත්තරේ දෙන්නේ සතියේ. සෙන්සා හැකියි මනකට ජීවිතේ තුන් යාමෙන් කොයි යාමක හරි අන්නයේ සතිමත් හමුදාවට අපි සම්බන්ධ වුණොත් අපි බෞද්ධ ක්‍රමයේ බොහොම ශ්‍රේෂ්ඨ තැනකට යනවා. ඒ වගේම manussත්වයේත් අපි සදාචාරයේ ඉහළ තැනකට යන අතර තමන්ගේ අත්ත කුසලය, තමන්ගේ අත්ත සිද්ධිය, සැලසෙන බව නොබෝ කලකින් තමන්ට තේරෙනවා පේනවා. අපි මිත්‍යකමන් කරව මාර්ගයක තියෙන වක්‍ර චපල ගතියක් වංචනික ගතියක් මේ පාරේ තියෙන ඍජු ගතියක් අනේ ඍජු ගතිය කෙනෙක් අඳුනගත්ත ගමන් ඒ කෙනා වටේ ඉන්න අයට ඒක බෝ වෙන ගතියක් තියෙනවා ඒක නිකන් පැතිරෙන ලෙඩක් ඔය කොන්ෂස් ආම් කියන එක ඒ නිසා අද දවසේ ධර්ම දේශනාවට බොහොම ගෞරවයෙන් සදා අහගෙන හිටපු සීට දෙනාටම ඒ තමන්ගේ ශරීරයේට ජීවිතයට කරන මේ ප්‍රතිජග්ගණය නැත්නම් හික්මීම නැත්නම් මේ ශික්ෂණය
එහෙනම් තමයි ශික්ෂාව ශක්ති ප්‍රමාණය වටහාගෙන හැකි ඉක්මනටම ඒක ජීවිතේ සම්බන්ධ කර ගැනීමෙන් ඒ බෝධි රාජකුමාරයාට වුණා වගේ පශ්චාත්තාප නොවන ජීවිතයකට පදනමට මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවෙන් නැස කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම බලාපොරොත්තු වෙන සාහනය ලැබේවා කියලා ප්‍රාර්ථනා.